හැමදාමත් වගේ අදත් ඔයාව සාදරයෙන් පිළිගන්නවා ට්‍රැවල් විත් රාජි YouTube channel එකට. අද ඔයා ඇවිත් තියෙන්නේ පෑලිපුට මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිටපස තියෙන මාළු කපන තැනට. පෑලිගොඩ මාළු මාකට් එකේ මාළු ගත්තාන් පස්සේ ඔයාට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් කපා ගන්න දෙනි පුළුවන්. මෙතන මාළු කපන අය ගොඩක් ඉන්න හින්දා ඔයාට ප්‍රමාදයකින් තොරව මාළු කපා ගන්න පුළුවන්. මෙතනින් මාළු කපන්න ඔයාගෙන් කිලෝ එකට රුපියල් 30ක් වගේ අය කරනවා. පෑලියගොඩ මාළු මාකට් එකට දවසකට ගොඩක් සෙනග එන හින්දා මේගොලු මාර ඉක්මනට මාළු කපනවා. තප්පරයක්වත් යවන්නේ නැතුව මේ වීඩියෝ එක දිගට බලන් හිටියොත් ඔයාට තේරෙයි මේගොල්ලන්ගේ වැඩ කොහොමද කියලා. දැන් මේ ඔයාට පේන්නේ කෙලවල්ලා කපන විදිය. යලෝෆින් ටියුනා කියලත් මෙයාව හඳුන්වනවා. මෙයාගේ විද්‍යාත්මක නම වෙන්නේ තනුස් ඇල්බකෑස්. මෙයාව අඳුරගන්න ලේසි ක්‍රමයක් තමයි මෙයාගේ ඇඟේ කොළ රිදි සුතු පාටට සිරස් රේඛා ගොඩක් පිහිටලා තියෙනවා. සහ කාපාට වරල්ද මෙයාගේ ඇඟේ දැක ගන්න ඔයාට පුළුවන්. මේගොල්ලෝ සාමාන්‍යයෙන් මුහුදු මීටර 1 ඉඳ උපරිම මීටර 250ක ගැඹුරින් තමයි මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඔයා කෙලවල්ලෝ කනවනම් කෙලවල්ලගේ ප්‍රෝටීන් සහ කැලරි තියෙන හින්දා එක පොටෑසියම් ප්‍රභවයක් වන නිසා උදර පීඩනය අඩු කිරීමට උපකාරී වෙනවා. තවත් එකක් තමයි කෙලවල්ලගේ විටමින් සි, මැග්නීසියම්, සින්ක් වැනි පෝෂක පදාර්ථ තියෙන නිසා එය ප්‍රතිශක්තිය වැඩි කිරීමට උපකාරී වෙනවා. සාමාන්‍යයෙන් කෙලවල්ල ග්‍රෑම් 100ක 14 ග්‍රෑම් 25 30 අතර ප්‍රමාණයක් තියෙනවා. ලොව පුරා ටියුනා විශේෂ ගොඩක් තිබුණත් ලංකාවේද ඇතුළු ලොව පුරා ජනප්‍රිය මත්ස්‍ය ආහාරයක් තමයි කෙලවල්. ලංකාවේ ඉන්න සාමාන්‍ය මිනිස්සු විතරක් නෙමෙයි කොළඹ අවට තියෙන හෝටල් සහ ජනප්‍රිය කෑම කඩවලටද මාළු අරගෙන කපාගෙන යන්නේ මෙතනින්. මේගොල්ලෝ පාන්දර 5ට 5:00ට විතර වැඩ පටන් ගත්තාන් පස්සේ සාමාන්‍යයෙන් 9:00 ඉතන යනකම් මේගොල්ලෝ එක දිගට මාළු කපනවා. සාමාන්‍යයෙන් උදේ 9:00 පස්සේ මෙතනින් ඉතාමත් සුළු පිරිසයි මාළු කපන අය ඉතුරු වෙන්නේ. මොකද ඒ වෙනකොට මාළු මාකට් එකෙත් මාළු ගොඩක් ඉවරලා තියෙන හින්දා සාමාන්‍යයෙන් උදේ 9:00 පස්සේ කිහිප දෙනයි ඉතුරු වෙන්නේ. ඒ පැය දෙක තුනම එක දිගට මේගොල්ලෝ මාළු කපනවා. ඒකක්වත් බොන්න යන්නේ නැහැ.
සම්පත් ඇයිස් ක්‍රීම් එකේ සම්පත් මේ බෑග් එකට දාලා යන්න අපි යනවා ඒ කට දෙකට අටා මාට් නම ඉන්නේ මේ වීඩියෝ එක බලන ඔයා තවමත් මගේ channel එක subscribe කරලා නැත්නම් මතක තියාගන්න subscribe කරන්න. ඒ වගේම bell notification එකත් ඔබලා තියාගන්න. එතකොට ඔයාට මම වීඩියෝ එකක් දාපු notification එකක් එනවා.
මේ දැන් මෙයා කපන්න යන්නේ මොරල්ලව. මේ මොරල්ල මාළුවව ඉංග්‍රීසි වලින් හඳුන්වන්නේ half beak කියලා. මේගොල්ලන්ගේ ගැහැණු සතුන් පිරිමි සතුන්ට වඩා දිගයි. සාමාන්‍යයෙන් ගැහැණු සතෙක්ගේ අඟල් උපරිම 3ක් දක්වත් පිරිමි සතෙක්ගේ අඟල් 2ක් පමණ දක්වත් තමයි මේගොල්ලෝ හැදිලි වැටෙන්නේ. මොරල්ලත් කෙලවල්ල වගේ පෝෂදායි මත්ස්‍ය ආහාරයක්. Thank you.
ඒ ඔයා දැක්කේ පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ පිටුපස තියෙන මාළු කපන තැන. ඉතින් පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අතුලත වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒක මම මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව වීඩියෝ ඔයාලට බලන්න කැමති නම් මාගේ channel එක subscribe කරලා තියාගන්න. bell notification එකත් ඔබලා තියාගන්න. නැවත වීඩියෝ එකකින් හමු වෙන තුරු ඔයාලට සුබ දවසක්.